කාන්තාරයක් වුණත් හොඳ ශේම භූමියක් කරපු අවස්ථා අපි උන තරම් දැකලා තියෙනවා. නමුත් ඒකට අවංක කැපවීම තියෙනවා. සාමාන්‍යයෙන් කඩමණ්ඩියක් වෙන තැන ඒ කඩමණ්ඩිය ගාව තියෙන වැව අර කුණු ඔක්කොම දාන්න තැන වෙලා. ඉතින් මට නිතරම කියුණා වැවයි දාගැබයි ගෝඩ හැලියයි අපේ සංස්කෘතියයි තමයි මේ ගොඩ නැගින්නේ කියලා. පුරාකණ්ඩ තියෙන අවස්ථාව සැලසුම් කරන්නේ දේශපාලනික ගොඩක් වෙලාවට. ඒකම රජේ නිලධාරි. උඩ ඉඳලා පල්ලෙහාට ඒකට සම්බන්ධ වෙනවා. ඊළඟට පුද්ගලිකංශයේ. එහේ උඩ මට්ටමේ ඉඳලා පල්ලෙහාට ඔය හොරාකෑම තියෙනවා. ඒක අන්ත ලංකාවේ මේ 71 කෑන්ස් ෆෙස්ටිවල් එකට යවපු චිත්‍රපටි ඒකේ තිරනාටකේ ලියන්න මට පුළුවන් වුණා. මම හිතන්නේ අදටත් ලංකාවේ බිහි වුණු මිලිමීටර් 35 චිත්‍රපටියක ලාබාලම තිරනාටක රචකයා මම. සාකච්ඡා මතවාද යෝජනා තුළින් රට ගොඩනගමු. අපි නිම්නයේදී හමුවෙමු. නිම්නය විවෘත ඩිජිටල් අවකාශය. ආයුබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි, ප්‍රමිති ටීවී නිම්නය තුළින් තවත් ඉතාමත් වටිනා කාලීන මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්නයි අපි අද මේ සූදානම් වන්නේ. විශේෂයෙන්ම අපේ අතීතයේ පැවති වාරි කර්මාන්ත සම්බන්ධයෙන් ඉතාමත් දැනුමැති, ඒ සම්බන්ධයෙන් දීර්ඝකාලීන පළපුරුද්දක් අත්දැකීම් ඇති කෙනෙක් අපි අද හොයාගෙන ආවා. ඒ තමයි අන්තර්ජාතික ජල කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරියෙක්, ඒ වගේම ඉංජිනේරුවරයෙක් වන මේ අශෝක ඩයස් වීරසිංහ මහතා. ඒ වගේම මෙන්න මේ පොත ස්මෝල් ටැංක්ස් ඉන් ශ්‍රී ලංකා එවොලූෂන් ප්‍රසන්ට් ස්ටේටස් ඇන්ඩ් ඉෂුස් කියන මේ පොතේ කතෘවරයෙක්ද වන ඒ මහතා හොයාගෙන තමයි අපි අද ආවේ. නිම්න වැඩසටහන වෙනුවෙන් ඔබතුමා මම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අශෝක මහත්මයා, මේ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාලාවල යනවා මේ හොරාකාපු වේගෙන් වවාගෙන කන්න බැහැ කියන කාරණේ. ඉතින් මටත් හිතුණා ඒකත් ඇත්ත තමයි කියන කාරණේ. එතකොට ඔබතුමා කොහොමද මේ ගැන දකින්නේ? මේමයි අවංක කැපවීමක් තියෙන මිනිසුන් ඉන්න ලෝකයේ ඕනෑම තැනක ඒක ඕනෙම දෙයක් මහ දෙයක් නෙවෙයි. කාන්තාරයක් වුණත් හොඳ ශේම භූමියක් කරපු අවස්ථා අපි උන තරම් දැකලා තියෙනවා. නමුත් ඒකට අවංක කැපවීම තියෙනවා. දැන් මේ හොරාකාපු එක එදා මෙදා තුර ඉඳලා පවතින දෙයක්. නමුත් ඒක එක එක මට්ටමේ එක එක ආකාරය තමයි සිද්ධ වුණේ. මේක 78න් පස්සේ යම් කිසි මේකේ වර්ධනයක් තියෙනවා. ෂණික කියන්නේ පැහැදිලිව අපිට පේන වර්ධනයක් තියෙනවා. ඒක මේ සමාජය රජය පිළිගත්ත තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඊට පස්සේ 2000 වෙනකොට ඒ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. යුද්ධේ එක්ක තවත් වැඩි වෙනවා. යුද්ධෙන් පස්සේ පුදුමාකාර විදිහට වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒ ආපු හොරාකෑමේ වේගය තමයි සාමාන්‍යයෙන් අපි එකපාරට දකින්නේ. නමුත් මම මේක දකින්නේ වගා කරලගෙන කාපු ජාතියක් වෙන අපි. ඒක අපේ අතීතයේ හිටපු අය හරි ලස්සනට කරා. ලස්සනට කරා කියන්නේ ඒගොල්ලන්ගේ දැක්මක් තිබුණා. ඒගොල්ලන්ගේ තාක්ෂණයක් තිබුණා. ඒ තාක්ෂණය ලෝකයේ තියෙන සුපිරි තාක්ෂණයක් නෙවෙයි. හරිම සරල තාක්ෂණය ඔස්සේ ගොඩනගාගත් මානසික තත්ත්වයක් ඒක. ඒ අනුව ඒක ක්‍රමානුකූලව කරදරයක් නැතුව හැමෝම කාලා බීලා වැඩි දෙයක් පිටටත් යවන මට්ටමට අපි දියුණු මට්ටමක හිටියා. ඒක ක්‍රමානුකූලව
කඩාවැටෙන්න ගත්තා. ඒ කඩාවැටීම අපිට එකපාරට පේන්නේ නැහැ මේ හොරා කෑම නිසා වෙච්ච දෙයක් කියලා. නමුත් මම දැන් මම සම්බන්ධ වෙච්ච මේ ග්‍රන්ථය ට කරපු සමීක්ෂණවලදී මම අහපු ප්‍රශ්නයක් තිබුණා මං සාකච්ඡා කරන ගොවි මහත්තුන් එක්ක ඒ පවුල් එක්ක මං අහපු ප්‍රශ්නයක් තිබ්බයි ඉදිරියේදී අනාගතයේදී ඔයගොල්ලෝ කියනවද ඔයගලගේ දරුවන්ට මේ ඔයගලගේ ඉඩම් මේ කුමරු දිගටම පවත්වගෙන ඒගොල්ලන්ගේ ජන ජීවිතේ ගෙනියන්න කියලා මට හැම තැනකින්ම හම්බෙච්ච උත්තරේ තමයි මහත්යෝ අපි කියන්නේ අපේ ළමයිට කම්පැනි එක පියන් කමක් හරි ගන්න උත්සාහ කරපල්ලා මේ හරියන දේවල් නෙමෙයි කියලා එතකොට ඒක එක්ක මම දැක්කේ සීග්‍රේ ගොවීන් ගොවිකමෙන් බැහැර වෙනවා මොකද සාමාන්‍ය පළ දක්වා මේ නිදහස් අධ්‍යාපනය ඕනෑම කෙනෙක් සාමාන්‍ය පළ දක්වා ඉගෙන ගන්න නිදහස තියෙනවා ඉගෙන ගන්න නමුත් ඒගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ ගොවි බිමෙන් එහා ඔළුව තියෙන සම්පූර්ණ ගොවි බිමෙන් එහා ඒ වගේම ඔය අතර යම් කි සමාජ විද්‍යාත්මක පදලමුත් මම දැක්කා. නොදැක්ක නෙවෙයි. ඒ කියන්නේ අන්තිමට මේ සමාජයේ දරුවෝ වැඩෙනකොට ස්ත්‍රීන් පුරුෂයන් වශයෙන් ඒගොල්ලෝ එක්කාසු වීම තමයි ඒක සංදිස්ථානයක් වෙන්නේ. එතනදී ගෑනු ළමයි හැමෝම ගාමන්ට් වල රස්සාවල් කරන ඒ ඇඳුම් ආයිත්තම් එක්ක යනකොට අර මඩ ගාගෙන කුඹුර වල වැඩ කරන තරුණයන් දිහා බලනවාද බලයිද කියන ප්‍රශ්නේ මට ඇත්තටම පැන නැගිලා තිබුණා ඒකේ සමාජීය වශයෙන් කොයි මට්ටමකට යයිද කියන එක මට හැම වෙලේම හිතුණා ඒ එක්කම මම දැක්කා කුඹුරු අතෑරෙනවා ගම්වල තියෙනවා සාමාන්‍යයෙන් කඩමණ්ඩියක් වෙන තැන. ඒ කඩමණ්ඩිය ගාව තියෙන වැව අර කුණු ඔක්කොම දාන තැන වෙලා. මට ඒ වෙලාවේ ඒ කාලේ හිතුණා ලංකාවේ බේරේ වැවවල් දහස් ගණන් බිහි වෙන්න ඉඩ තියෙයි කියලා. ඒ වගේම මම මේ නිරීක්ෂණය කරන්න යන වැව් හැම එකකම පාමුල වැව ඇතුලේ ගල් තුනක් සහ පිච්චිච්ච දර තියෙන තැන් දැක්කා මං හොයලා බලනකොට මම හිතුවේ තරුණයෝ ආසාවට මාළු අල්ලලා පුච්චගෙන කාපු තැන් කියලා නැහැ එතන කසිප් වලිය ගෝඩ හැලිය රත් කරපු තැන් ඉතින් මට නිතරින්ම කියුණා වැවයි දාගැබයි ගෝඩ හැලියයි අපේ සංස්කෘතියයි තමයි මේ ගොඩ නැගින්නේ කියලා. ඒ තරමට මේක ගම්බල සංස්කෘතියට කාවැදිලා තියෙන ගතියක් 2000ට ඉස්සෙල්ලා මම දැක්කා. සමාවෙන්න මට ඔබතුමාගෙන් තව කාරණයක් දැනගන්න ඕන. ඔබතුමා සඳහන් කරා දැන් මේ හොරා කෑම සම්බන්ධයෙන් ඒක එදා ඉඳලම තිබුණා 78 න් පස්සේ මේක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒක මේ රජයේ නිකන් අනුමත කාරණයක් වගේ පෙනෙන්න තිබුණා. ඒක 2008 පස්සේ තවත් වර්ධනය වෙනවා යුද්ධෙන් පස්සේ කියන්නේ 2009 ට පස්සේ තවත් වර්ධනය වෙන බව මේ අතිශීඝ්‍රයෙන් හොරා කන එක මෙහෙම පෙවුණා කියලා. දැන් අපි හැමතිස්සෙම මේ හොරා කනවා හොරා කනවා හොරා කනවා කියලා කියනවා. ඒතකොට මේ දේශපාලඥයෝ විතරද හොරා කන්නේ? නෑ. දේශපාලඥයෝ විතරක් නෙවෙයි. දේශපාලඥයෝ යම් කිසි විදිහට හොරා කෑම සැලසුම් කරනවා. සැලසුම් සහගතව උඩ ඉඳලා පටන් ගන්නවා. හොරා කන්න තියෙන අවස්ථාව සැලසුම් කරන්නේ දේශපාලනික ගොඩක් වෙලාවට ඒකම රජයේ නිලධාරි උඩින්දලා පල්ලෙහාට ඒකට සම්බන්ධ වෙනවා
ඊළඟට පුද්ගලිකාංශයේ එහෙ උඩ මට්ටමේ ඉඳලා පල්ලෙහාට ඔය හොරාකෑම තියෙනවා හුඟක් දෙනෙක් හිතන්නේ රජේ වගේ නේ පුද්ගලිකාංශයේ ගොල්ලන් ලාභ ගැන හිතලා වැඩ කරන නිසා හොරාකෑම අඩුයි කියලා නමුත් මගේ පුද්ගලිකාංශයේ තියෙන අත්දැකීමුත් එක්ක මම දන්නවා ඒක මේ සාමාන්‍යයෙන් අඩුයි කියලා හිතෙන අවස්ථා තියෙනවා රජයට වඩා නමුත් ඒක එක එක මට්ටමේදී පැහැදිලිවම තියෙනවා ඔබතුමා සඳහන් කරා දැන් මේ ගොවිතැනින් ගොවියා අයින් වෙන එකට කරුණු ගණනාවක් ඔබතුමා පැහැදිලි කරා ඒ වගේම අශෝක මහත්මයා දැන් මේ ගොවියට එහෙම නැත්නම් දීවරයට මේ රටේ කිසිම අභිමානයක් නැති තැනකට පත් උනේ කොහොමද දැන් ඔබතුමා දන්නවා උදාහරණයක් විදිහට ඇමරිකාවේදී ගිහිල්ලා I am a farmer I am a fisherman කිව්වොත් ගණන් ගන්නවා පොලිසියකට ගිහිල්ලා එහෙම බය නැතුව කටහැරලා කියන්න පුළුවන් දැන් අපේ පොලිසියකට ආවිල්ලා ගොවියෙක් ආවිල්ලා මම ගොවියෙක් මම දීවරයෙක් කිව්වොත් අන්නරෙන් වාඩිලා ඉන්නවා කියලා इन कटे अंतिम वे समाटे मनुष्य किसी दू अभिमान तन बैठे कुहमदे मेम अमेरिका हिटपू जनाधिपति जिमी काट रटकजु रटकजु ववाण सह वे नम एट मे पिगनीम अपे रटकजु ववन हरी विकुन हरी मनुष्य मेक अपे संस्कृति वेला एक आकल्पमे वसे अतिवेच देवल ये आकल्पमे वसे अतिच देवल कोई तरह दुरट गियाद के मम यम किसी अवस्था दें मगे समीक्षण अतिवेति मम बलपु कारण तिबुना अपिट ओनकम तिबुना सामान्य मे वेव प्रतिसंस्करण कल देनोकोट मे एवा ඉදිරියට නඩත්තු කරගෙන බලාගෙන යයිද කියන මේ කාරණේ ගැන දැනගන්න. ඒකට අහපු ප්‍රශ්නයක ප්‍රශ්න තමයි මේගොල්ලන් පවත්වගෙන යන්න අනුබල දෙනවද කියන එක. ඒ වගේම අපි බැලුවා දැන් මැද පිරදිග ගිහිල්ලා රස්සාවල් කරපු අය ගෑනු පිරිමි කවුරු වුණා. ඒගොල්ලෝ අට්‍රැක්ටරයක්වත් අරගෙන मे गोईतंट योदाई दी मम दिन मट हर कनगाट मेदपेर दिख गिना हमसे लसन गेट वाली ये गिवा अतुले पैंट्री की अनिवार्य दिया ट्रैलर्स की सामान्य गमी ट्रैलर्स ये मट्टे ट्रैलर्स ये गिनाब सालीम वेदांकर नमु गोवितन अट ये मिनसु गोवितंकर मिनसु मन दखल वो तुम वारी मार्ग संबंधे बहु अद्धकी पड़पुर तीयन के मेहिम उने कोहमद कीन कार्य ऐ हेमुनि एक हेतु एक गुडक तीयन दरी वेलदाम सकस्वने रजे मे कार्य मिनसुट वेलदपल सकस्कर देने वेलदपल एक्को अश्चन कपन कालेट पिटरटिंग गेन इतकोट एक अवश्य अभी किली गे गिडीपीटी विकुण वितर मीवकरा एक सकस्कर වැඩි ලාභයක් අරගෙන විකුණන්න ඒ වගේ දේවල් රජයෙන් මේ ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ කාරණා ගොඩක් තියෙනවට. ඉතින් මිනිස්සු සමහරලාට හැම වෙලේම අපේ ගොවීන් අතේ කටේ තියෙන බඩු ගස් කරලා තමයි කරන්නේ. ඒකත් ඊළඟ කන්නේ මේ අස්වැන්න කපපුවාට පස්සේ තමයි एक आदाय नाय बेरा इतकोट मेकट हरियट ये आदाय आवेन तमकदेन मेन दी पार विला मे पार मिनसु अंतिमट
අන්තිම තත්ත්වයට ඇවිල්ලා ගොවීන් බේරලා තිබුණේ ඒගොල්ලන්ගේ කෘෂි මේ රසායන ද්‍රව්‍ය පෝර ටික තෙල් බෙහෙත් ටික ලැබෙන එක ඒක සම්පූර්ණයෙන් නැවතුවා නවත්තලා ආදායම ගන්න බැරි මට්ටමට වැට්ටුවා ඒක මම දකින්නේ හිතාමතා කරපු දෙයක් හැටියට මේ අපේ මිනිස්සුන්ට වසවිස නැති ආහාරයක් දෙන්න තියෙන උවමනාව නෙවෙයි මොකද මිනිස්සු වසවිස නැති ආහාර නිෂ්පාදනයේ හිටියා යම් යම් කොටස් මේ තීරණේ රජයක් කරගෙන කරන්න ඉස්සෙල්ලා ඒකට යම් කිසි තල්ලුවක් අතහිත දීමක් කරන වෙනුවට තනිකර එක පාට එක මේ බණ්ඩාරනායක මහත්තයා පෑ 24 වෙනි සිංහල කරා වගේ මේකත් කරා ඒ කෙසේ වෙතත් ඊට වඩා ප්‍රශ්නයක් ආවා එක කන්නයක් නෙවෙයි ඒ කන්නෙන් බැටගාපු මිනිස්සුන්ට දෙවෙනි කන්නෙත් බැට කන්නුන තුන්වෙනි කන්නෙටත් ගිහිල්ලා ඉන්නේ ඒතර ගොවින්ට පුළුවන්ද ගොවි මුදලාලිලාට ඇරෙන්න ගොවින්ට පුළුවන්ද ඒ වගේම අශෝක මහත්මයා අපි දන්නවා හැම රජයක්ම පවතින රජයක් පසුගිය රජවල් රජ සහන එකක්ම නිතර කියනවා අපි විශාල සංවර්ධන ව්‍යාපෘති කරනවා අරක කරනවා මේක කරනවා තව අවුරුදු දෙකකින් රට මෙන්න මේ වගේ ඉහළ තැනකට යනවා ඔබතුමාට මතක ඇති මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගැන මේක මුලදී තිබුණේ අවුරුදු 30ක සංවර්ධන ව්‍යාපාරයක් විදිහට පසුව ගාමිණී දිසානායක මහත්මයාගේ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එතකොට ජනාධිපති හිටියේ මේ අවුරුදු 6ක කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය බවට පත් කරා ඒත් එක්ක මේ කාලේ කියපු කතාවක් තමයි අපිට මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අවසානයේ ඉන්දියාවට විදුලිය සපයන්න කියන කාරණේ. එතකොට මේ ව්‍යාපෘතිය වලට මොකද වුනේ? කො මේ වගේ ප්‍රතිඵල? ඒව අද ඒ තැනක තිබුණා නම් අද රට මේ වගේ තැනකට වැටෙන්නේ නැහැ නේද? ඕක අපි මූලික සංකල්පයක් හැටියට ආවේ ඩඩ්ඩි සේනාගේ රජේ ලෝක බැංකුවෙන් ණය අරගෙන කරනවා කියලා. මහිතන්නේ අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බදවා ගන්න. හරි? ඒකේ යටතේ ගොඩනක් ගන්න. කල්පනා කරේ විශාල වශයෙන් මේක අවුරුදු 5කින් විතර කරන්න විශාල සෙනගක් අවශ්‍ය නිසා, පුහුණු ශ්‍රමයක් අවශ්‍ය නිසා. ඒක ඊළඟ ආණ්ඩුව එනකොට ඒක වැටුණා. ඒක ණය ගන්න නැතුව ලෝක බැංකු ණය ගන්න නැතුව අපේ ස්වදේශීය තියෙන මුදල් මට්ටමින් කරනවා කියන පදනමේ අවුරුදු 30කට යව්වේ ඊට පස්සේ ආය අවුරුදු 7කට ගියා නමුත් 10ක් විතර එක ගියා ඇත්තටම මේවා සමහර වෙලාවට කොච්චර දුරට හරිද කියලා ප්‍රතිඵල ගැන අද බැලුවොත් අපිට සතුටු වෙන්න බෑ. දැන් ඕකට තිබුණ වාරි මාර්ග අංශේ පැහැදිලිවම මේ එක 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 රටවල විද්‍යුතුන්ගේ මේ මත දැන් අපි මහවැලි යටතේ විශාල ජලාශ හදනකොට ලෝක මේ පෘථුවියට ලොකු බරක් එනවා එක පැත්තකට කියලා. දැන් ලංකාවේ තියෙන එක පැත්තක ඕකේ ඇතුළේ ජලස්කන්ධයක්ක බරක් තව ආවොත් ඒක මුළු පෘථුවියටම බලපාන්න පුළුවන් කියන මතයකුත් තිබුණා. ඒක එච්චර හොඳම දෙයක් නෙවෙයි. ඒ වගේ මත නොතිබුණාම නෙවෙයි. ඒ වගේම දැන් අලුත් පස් යට කරගෙන තමයි ජලාශ බිහි වෙන්නේ. මේ ගඟ තිබුණේ දෙපැත්තේ නොයෙක් ලවණ තියෙනවා මේ පස්වල. මේවා අර ජලාශත් එක්ක යටට ගිහිල්ලා තැම්පත් වෙනවා. අවුරුදු කීපයක් යනකොට. ඒවා ඊළඟට කෙලීම් වෙනවා ගොවිබිමට. ගොවිබිමට ගියාම ගොවිබිමේ ලුණු ගතිය වැඩි වෙනවා.
ඒක වගාවට හානි කරයි. නැතුව නෙවෙයි. ඔක නොඑක් විද්‍යුත්න එක් අවස්ථාවල කියපු දේවල්. ඒතකොට සමහර ජලාශවලින් යට භූතලයේ තියෙන වෙනස්කම් ඇවිල්ලා මේ හදිසි පැලීම් මරෝම ඇවිල්ලා වෙන වෙන ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියන හැඟීමුත් තිබුණා. නමුත් මේවා හුඟක් වෙලාවට දේශපාලන මේ මති මතාන්තර අපි මොනහරි කරා කියලා පෙන්නනවා. අපි කරන්නෙම චන්දිල්ලනේ කියන්නේ. ඒ ඇස්සේ විශාල මුදල් ප්‍රමාණයක් රටට ගලාගෙන ඉන්න ඒ මුදල් එක එක්කෙනාගේ සාක්කුවලට යනවා. අශෝක මහත්මයා දැන් ඔබතුමා සඳහන් කරා මේ නව ජලාශ එහෙම නැත්නම් මේ මේ ඇල පද්ධති මේ ගංගා පද්ධති එහෙම එහාට මෙහාට හැරෙව්වම මේ නැවුම් පසක් උඩින් මේ ගලාගෙන යන ජලය ලවණ ගතියෙන් වැඩි මේවා ගොඩබිම් වලට ගියාම කෘෂිකර්මාන්තයට මේ අවාසි සහගත ලෙස බලපානවා කියන කාරණේ. දැන් මේ මේ ලවණ ගතිය වැඩිවීමම හේතුවක් වෙනවද මේ ඔය රජරට ප්‍රදේශයේ විශාල වශයෙන් වකුගඩු රෝග ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක හේතුවක් වෙන්න බැරිද? ඒකට හරි සාධක තාම නැති නිසා අපි ඒක හේතුවක්ම කියලා කියන්න බෑ. නමුත් දැන් ඉන්දියාවේ වගේ පැතිවල මේ නිකන් කියනවා පස් හොදලා අරිනවා කියලා වැඩක් කරනවා ගොයි බිම්වල පස් වතුර පම්ප් කරලා මේ තැන් වලින් මතු කරලා ඒක යවන්නේ ඒ ලවණ ගතිය වැඩි ලවණ ගතිය වැඩිවීම වගා හානියට තුඩු දෙන එකක් නේ වගා මේ අස්වැන්න අඩු වීමට දැන් ලවණ ගතිය වැඩි වුණාම ඉබේම එන අස්වැන්න ප්‍රමාණය අඩුයි නේ ඉතින් ඒගොල්ලන් හැම වෙලෙම බලනවානේ මේ පසේ தත්ත්වය ඒ අනුවනේ වගාව ගෙනියන්නේ ව්‍යාපාරේ හරි ඉතින් ඒක නිසා මේ ඒවා හරියට හොයලා බලලා ඒකෙදි ආසනික් කරව මේව ඇවිල්ලා තියෙනවද කියලා බලලා කියනවනම් ඒක හොයාගන්න පුළුවන් දැන් මම මේක කියන්නේ වික්ටෝරියා ජලාශය වගේ අලුත් ජලාශ හදනකොට දෙපැත්ත තියෙන තනි මේ අලුත් පසනේ ඒකේ ලවණ ඔක්කොම දිය වෙලා දැන් මේ මට්ටමේ තිබ්බ ජලපාර මේ මට්ටමට එන මීටර් ගානක් උඩට එනවා මේ මීටර් ගාන උසේ තියෙන ඔක්කොම පස්සල තියෙන ලවණ මේ වතුරත් එක්ක තැම්පත් වෙනවා තැම්පත් වෙන ටික 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 කාලයක් යනකොට සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒක ගොවි බිමට යනවා කියන එක තමයි මම කියන්නේ. හරි ඒවයෙන් ප්‍රශ්න මතුවෙනවා කියන එක විද්වතුන් කියනවා. ඒකට ලංකාවේ කවුරුත් මේ සවන් දෙන්නෙත් නැහැ. ඔහේ ගෙනියනවා. එතකොට අපි මහවැලි ගඟ හරවලා තියෙනවා ඇල හැරදි ඇල හරෝපු තැන තමයි ඇලහර කියන්නේ. අපි කරපු එකම ඔය මහවැලි ජලාශයත් හරෝපු එක ඇලහරෙත් තමයි කරේ. ඒකෙත් අපි කෙලින්ම වතුර පාර එතන නවත්තලා එතන මේ ජලාශයක් හැදුවේ නැහැ. ඒකේ සැලැස්ම බලපුවම තමයි තේරෙන්නේ ගඟේ වතුර යම් කිසි විදිහකට පාලනයකට ගෙනලා මූලික ගඟ ඒකේ තියෙනවා තව පොඩි අත්තක් යන එක. ආයෙත් ඒ මූලික ගඟට වැටෙනවා. මේ අත්ත තමයි හරෝගෙන යන්නේ උඩහට. එතකොට මේ හිර වෙලා මේ ලුණු ගතිය පල්ලෙහාට බහින්න ඉඩක් නැහැ. මේ එන වතුරම එහාට යනවා. ඒ වගේ හරි දුර දැක්මකින් තමයි ඒ කාලේ වැඩ කරලා තියෙන්නේ. ඒ කාලේ හිටපු අපේ ගැමියා ඇත්තට මේක රජවරුන් ඉංජිනේරුවන් නරීමේ කරා කියලා එකක් නැහැ. සාමාන්‍ය ගැමියෝ තමයි. ඒගොල්ලන්ගේ එක එක කොටස් එක එක ඥාන ප්‍රභේද මේ වලින් ශක්තිමත් වුණා. ඒ කියන්නේ තාත්තගෙන් පුතාට
ඒගොල්ලන්ගේ තාක්ෂණයේ දීගෙන යනකොට ඒ සම්බන්ධ ඥානීය එන්නෙන් දියුණු වෙගෙන යනවා. හොඳයි අශෝක මහත්මයා, දැන් ඇත්තටම මේ වාරි කර්මාන්තය ගැන අපි කතා කරොත් අපිට අවුරුදු 2000කටත් වඩා පරිණි මේ දැවැන්ත ඒ වගේම විශාල වාරි කර්මාන්තයක් තිබිච්ච රටක් විශේෂයෙන් අනුරාධපුරයේ වගේ නගරයක් ගත්තොත් මේ අපේ මේ ශිෂ්ටාචාරයේ ගොඩ නැගෙන්නේම මේ අනුරාධපුරයේ ආශ්‍රිතව තියෙන මේ වැව් අමුණු මුල් කරගෙන තමයි ගොඩ නැගෙන්නේ. එතකොට මේ ඔබතුමා කියන්නේ දැන් මේ අතීත මේ වාරි කර්මාන්තය ඒ ආකාරයටම අද දවසට වර්තමානයට යොදා ගන්න පුළුවන් කියලාද කියන්නේ? බැහැ. බැරි වෙන්නේ අපි කවුරු හරි සමහරලාට අද ඉන්න වාරි ඉංජිනේරු මහත්තුන්ගෙන් හරි ඇහුවොත් කියයි අතීත වාරි මාර්ග කියන්නේ මොනවද කියලා ඇහුවොත් කියයි මේ බසවක්කුලම වැව නුවර වැව හරි ඔය වගේ කලා වැව කියලා ඒ වගේන කියන්නේ. නමුත් අතීත වාරි මාර්ග ක්‍රමය කියන්නේ වෙනස් එකක්. ඒ කියන්නේ රටේ කඳු රට කපන්නේ ඒක ආරක්ෂා කරනවා. මොකද ඒකට තමයි මේ මෝසම් දෙකකින් වැස්ස වහින් ඒක රට වටේටම ගෙනියනවා. ගංගා ධාරා 109කි. ඒකෙන් 11යි තියෙන්නේ සෙත් කලාපයේ උඩින් ගමන් කරන. අනිත් ඔක්කොම ගමන් කරන්නේ වියලි කලාපයේ උඩින්. තේරෙනවද අපේ මිනිස්සුගේ දැක්ම කොහොමද කියලා? නමුත් අපට මේ කඳුරට විනාශ වෙනව නේද මීට අවුරුදු 400කට 500කට වගේ පිටදී? හරි හරි. ඒක තමයි මම කියන්නේ. කියන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඒව ආරක්ෂා කරගෙන ඒක තමයි අපේ ෆාමසි එක කිව්වොත් අදට ඒ කැලෑ වලින් තමයි බෙහෙත් ටික ඔක්කොම ගත්තේ. සත්තුන්ට ආරක්ෂික මේ ඉඩකඩ ඒක තමයි. එහෙම කරගෙන තමයි අපේ තිබුණා හොඳ දැක්මක්. ඒ දැක්ම තමයි වාරි සංස්කෘතියක් බිහි කරේ. ඒගොල්ලන්ගේ මූලික කාර්යය වුණේ ජලයේ අස්වැන්න ලෙස ගැනීම. වවල අපි අස්වැන්න ගෙට ගන්නවා වගේ ජලයත් අස්වැන්න හැටියට ගබඩා කරා වැව්වල. ඒකෙන් තමයි අපේ ස්වභාවිකත්වය සංවර්ධනය කරේ. ලංකාව තමයි ස්වභාවිකත්වය සංවර්ධනය කරපු මම දකින පළවෙනි රට. අපි හිතා ඉන්නේ ස්වභාවිකත්වයේ ලංකාවේ ස්වභාවික සෞන්දර්යය ඔක්කොම මේ වැව් වරේනේ ඔක්කොම එකක් කියලා. වැව් මිනිස්සු හදපු ඒවා. ඒ ඇලමාර්ග මිනිස්සු හදපු ඒවා. මේක අද මේ ස්වභාවිකත්වයේ නේච කියන එකට අනුබද්ධ වෙච්ච එකක්. දැන් ඒ අපි මිනිස් වීතින් සංවර්ධනය කළා. ලෝකේ වෙන තැනක මිනිස් වීතින් එහෙම සංවර්ධනය කළා නැහැනේ. කරලා තමයි මේවා මිනිස් වාසයට සුදුසු මේ කොටස් හැටියට අඳුරගත්තේ. අපි සතව 12 වෙනි සතියසේ දක්වා හරි ක්‍රිස්තු පූර්ව 10000 විතර ඉඳලා ජීවත් වුණේ ඔය වීලි කලාපේ. ඉතින් ඒක සුද්ධෝ නෙවෙයි මාග කාලිංග මාග වැව් අමුණු කඩලා ඒ පැත්ත වගා කරන්න තියෙන හැම දෙයකම අවීරතා දාලා මිනිස්සු දකුණට ආපුවාම තෙත් කලාපයට ආවහම කඳු වලට ගිහිල්ලා හැංගුණා. අපේ රජවරු සහ මිනිස්සු අර ටික ඔක්කොම අතහැරුණා. මේ පැත්තේ වෙනම සංස්කෘතියක්. ඊට පස්සේ සුද්ධ ඇවිල්ලා මේ ඔක්කොම කැලෑ කපලා එංගලන්තේ කෝපි තිබුණේ නැහැ. බබල එංගලන්තේ තේ තිබුණේ නැහැ. නමුත් මෙහි වැව්පතේ කෝපි. ඒ මිනිස්සු මෙහෙන් තමයි ඉගෙන ගත්තේ කොහොමද වවන්න ඕනේ කියලා. අලි දහස් ගණන් මරලා දැම්ම. කැලේ තියෙන සත්තු මරලා දැම්ම. අලි ආපහු පල්ලෙහාට එව්වා. මිනිස්සුන්ගේ ඉස්සර කුඹුරු වලට එව්වා. අද අපි ඒකත් එක්ක ගැටෙනවා. එතකොට මේකෙදි අපි කරලා තියෙන්නේ අපේ තිබුණ ස්වභාවිකත්වය කන පිට ගහලානේ. ඉතින් ඒක ඒක එහෙම තියෙද්දි අපිට පුළුවන් අර පැරණි
දී නැවත ගොඩ ගන්න බෑ නමුත් අපිට එකක් තියෙනවා අපේ රට ගැන හරි අවබෝධයක් අරගෙන අද තියෙන තත්ත්වෙන් ට උචිත වෙන විදිහට කොහොමද මේක සකස් කරගන්නේ කියලා අපි අලුතෙන් හිතන්න ඕනේ හොඳයි ඔබතුමා සඳහන් කරන ආකාරයට අපේ රටේ මේ මධ්‍යම කඳුකරය ඒතොර මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙලා රට වටේට ගලාගෙන යන මේ ගංගා පද්ධතිය සහ ඊට පසුව මිනිසුන් විසින් නිර්මාණය කරන ලද මේ වැව් සහ ඇලවේලි මේ හැම එකක්ම එකිනෙකට දන්වැලක පුරුක් වගේ සම්බන්ධ වෙලා තිබුණා කියන කාරණේ තමයි අශෝක මහත්මයා සඳහන් කරන්නේ ඔබට තේරෙනවා ඇති ඔබට දැනෙනවා ඇති ප්‍රේක්ෂක හිතවතුනි අද මේ දන්වැලේ පුරුක් සෑම තැනින්ම කැඩිලා විඳිලා ගිහිල්ලා හොඳයි අවසාන වශයෙන් ඔබතුමාගෙ තියෙන පළපුරුද්ද දැනීමත් එක්ක අද මේ රට මුහුණ දීලා තියෙන තත්ත්වෙත් එක්ක එතකොට අපිට කොහොමද පුළුවන් මේක යම්තාක් දුරකට හෝ අපේ කෘෂිකර්මාන්තයේ මේ පැරණි ක්‍රමවේද හරහා මේ තියෙන පද්ධතින් සමූහයෙන්ම පාවිච්චි කරලා අපි කොහොමද මේක මේ අපි දනෝ දැන් වෙනකොට මධ්‍යම කඳුකරයත් විනාශ වෙලා තියෙන විවිධ වගාවන් එක්ක විශේෂයෙන් තේ වගාවත් එක්ක එතකොට අපිට කොහොමද අද දවසට මේක ප්‍රයෝජනවත් ගන්න පුළුවන් ආකාරයකට ගොඩනගන්නේ අද දවසට ගොඩනගා ගන්න පුළුවන් ආකාරයේ හරි සැලසුම් සහගතව කරන්න ඕනේ වැඩක්. ඒකට ඇත්තටම අවබෝධය තියෙන්න ඕනේ අපේ අතීත සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක්. එහෙම නැතුව අපිට අලුතෙන් දැන් තියෙන තත්ත්වෙ ඉඳලා හිතන්න බෑ. මං දැකපු එකක් තමයි අපි මේ සාකච්ඡා කරනකොට මේ වැව් සම්බන්ධේ ඔක්කොම සාකච්ඡා කළා මේ මහවැලි ව්‍යාපාරය යටතේදී මේ පොඩි වැව් කපලා ලොකු ඇලවල් දාලා ඒකෙන් වෙච්ච ස්වභාවිකත්වයට වෙච්ච වැරද්ද ගැන කතා කරලා ඔක්කොම කරලා ආපහු ගෙවල් වලට එනකොට කොළඹට එනකොට අතරමඟදී එක ඉංජිනේරු මහත්තයෙක් මහවැලියකේ අපිට පෙන්නුවා අන්න මේ හරිය තමයි මම මේ වැව් ටික ඔක්කොම කපලා අපි දුන්නේ ඇලවල් දාලා එතකොට දැන් මේ ගැන අපි මේකේ තියෙන දුර්වලතාවය වැරද්ද අපි කතා කරලා ඉවරලා ඒක තේරුම් කරාට පස්සේ එයා ලොකු වික්‍රමයක් කරා වගේ තමයි අර කිව්වේ මේ ප්‍රදේශයේ මේ ඔක්කොම කපලා හරි ගැස්සිය මම තමයි දැන් බලන්න කොච්චර ලස්සන්ට කුඹුරු යායවල් තියනවාද කියලා නමුත් ඇලේ වතුර නවත්තපු දා ඉඳලා මිනිස්සුන්ට ලිඳකින්වත් වතුර ගන්න නෑ. ඉතින් අපි එක එක්කෙනාගේ මූණවල් බලලා නිකන් හිටියා. මොකද අපි මේ සමූහයක් ඇටියේ සාකච්ඡා කරපු දේ පස්සෙත් ඒ ඉංජිනේරු මහත්තයා ඒ වගේ කතාවක් කියනකොට ඒකම තමයි මේක අපිට එක මේ සුළු උත්තරයකට මේ ලඝු කරන්න බෑ මේක පුළුල් වශයෙන් සාකච්ඡා කරලා මේකට මුළු ලංකාවම ගැන බලලා සැලසුමක් හදන්න ඕනේ එහෙම කරලා තමයි අපිට හරියට ගොඩ එන්න පුළුවන් හැබැයි ඒ සැලසුමේ කොටස් ටික ටික හරි හෙමින් හෙමින් කරන්න පුළුවන් හොඳයි අශෝක මහත්මයා වර්තමානයේ රට මූණ දීලා තියෙන මේ අර්බුදයේ හමුවේ ඔබතුමාගේ දැනීම අත්දැකීම් පළපුරුද්දත් එක්ක දෙන්න තියෙන පණිවිඩය මොකද්ද මේකයි රාජ්‍ය සේවකයෝ කියපුවාම රජයේ සේවකයන්ට අපේ ඉතිහාසය ගැන ඒ කියන්නේ මේ හදලා තියෙන ඉතිහාසය නෙමෙයි මේකේ හරි වැරදි ගොඩක් තියෙන වැරදි තියෙන මේ ඉතිහාසය නෙමෙයි හරි ඉතිහාසය ගැන අවබෝධයක් දීලා අපේ තිබුණ සංස්කෘතිය ගැන අවබෝධයක් දීලා ඒගොල්ලන් තේරුම් ගන්න ඕනේ ඒක තමයි මම පොඩි උදාහරණයක් විතරක් කියන්න වාරිමාධ්‍ය දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂකවරේ ඒජේපී පුණරාජ් කියලා එයා අධ්‍යක්ෂ වෙන්න ඉස්සෙල්ලා සැලසුම් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක අවුරුදු ගාණක් හිටියා එයා ආපු වෙලාවේ මමත් එක්ක හිටපු අපේ පොඩි කණ්ඩායමකට කිව්වේ මට ලෝක බැංකුව කොට මුළු ලෝකයේම කොටස් හතරකට බෙදලා එක කොටසක ගවන ගේ මේ පෝස්ට් එක
දුන්න මම ගත්තේ නෑ මම මේ දෙපාර්තමේන්තුව දාලා ගියේ නෑ මම මේ දෙපාර්තමේන්තුව ඉගෙන ගත්තා සම්පූර්ණයෙන් මම ඉගෙන ගත්ත දේවල් පොත් වශයෙන් ලියලා කියලා ඕගොල්ලන්ට ඔක්කොම දීලා තියෙනවා ඕගොල්ලන් ඒකෙන් අවබෝධය අරගෙන හරියට වැඩ කරන්න කාටවත් ඔළුව නමන්න එපා කියලා ඒ 1992 තුනේ වගේ කාලෙක මට මතක හැටියට කිව්වේ කිසිම දේශපාලකයෙක්ට ඔළුව නමන්න එපා කියලා ආයෙ සැරයක් දෙවෙනි වරට කිව්වා හරියට ඔයගොල්ලන් ඉගෙන ගත්ත දේ හරියට පොළවේ ක්‍රියාත්මක කරන්න කියලා මේ ඒ වගේම මට මේ අහන්න ඕන දෙයක් තමයි ඔබතුමාගේ මේ කලාත්මක වැඩ කොටසක් ගැන මට දැනගන්න ලැබුණා හොඳ තිර රචකයෙක් ඒ වගේම මේ කැටයම් කලාව සම්බන්ධයෙන් ඔබතුමා දක්ෂකම් දක්වනවා කියලා මට දැනගන්න ලැබුණා කොහොමද මේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඉංජිනේරුවරයෙක් කලාව පැත්තට යොමු වෙනවා ගොඩක් අඩුයි ඉතින් ඔබතුමා කොහොමද මේ මෙච්චර වැඩ කටයුතු රාශියක් එක්ක කලාව පැත්තට කොහොමද යොමු වුණේ සහ ඔබතුමාගේ ඒ ගැන පොඩි හැඳින්වීමක් කරොත් අපට නෑ මිනිස්සෙක් හැටියට අපි ජීවත් වෙන්නේ ගණිතයේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව හරි ඔය නොයෙක් ඉංජිනේරු විද්‍යාවන් සම්බන්ධ විෂයන් එක්ක නෙවෙයි මිනිස්සෙ වශයෙන් අපි මනසින් ජීවත් වෙන්නේ මනසින් අපි රසවින්දනයක් ලබන්නේ ඉතින් කුඩා කාලේ ඉඳලා මම නොයෙක් දේවල් වල సౌందర్య දැකපු කෙනෙක් ඒ කියන්නේ මම හිතියේ නෑ මේ సౌందర్యෙන් පිරි මේ පලාතක නමුත් ඔය පොත් හරහා එතකොට දැන් සංගීතය අපිට ඇහෙනවා ඔය වගේ දේවල් හරහා මේ නොඑක් දේවල් රස විඳින පුරුදු වෙලා තිබුණා ඉතින් මම මූලික වශයෙන් පාසල් අවදීම මූර්ති ශිල්පියෙක් වුණා ඉගෙනගෙන තිබුණේ නැහැ මට කරන්න ඕනේ දේ මම කරා ඒක විලිබින් මම කරා ඉගෙන ගන්න ගමන් ඒකේ යම් යම් මේ කුසලතා මම පෙන්වලා තියෙනවා මම කරපු පළවෙනි මූර්තිය ඇමරිකානු තානාපතිවරයා ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා දෙවැනි එක ඇමරිකාවට ගෙනියලා වොෂින්ටන් වලට ගෙනිච්ච ඊට පස්සේ මගේ අධ්‍යාපන කටයුතුත් අරක් මේක යම් කිසි ප්‍රමාණයකින් පොඩ්ඩක් මෙවා වුණා නමුත් අපි විද්‍යාලයේම කොටසක් එකතු වෙලා මේ කරපු චිත්‍රපටයක් ඒක අන්ත ලංකාවේ මේ 71 කෑන්ස් ෆෙස්ටිවල් එකට යවපු චිත්‍රපටි ඒක ඉතිරි නාටකේ ලියන්න මට පුළුවන් වුණා මම හිතන්නේ අදටත් ලංකාවේ බිහි වුණු මිලිමීටර් 35 චිත්‍රපටියක ලාබාලම තිරනාටක රචකයා මම ඉගෙනගෙන තිබුණේ නැහැ නමුත් චිත්‍රපටි බලලපු එකෙන් ඒ ගැන පොත් කීපයක් කියවපු එකෙන් ගත්ත මේ දැනුමෙන් තමයි එක කරේ ඊට පස්සේ මගේ වෘත්තීය කටයුතු අධ්‍යාපනයේත් එක්ක ඒ සාමූහික ප්‍රයත්නයකට යෙදෙන්න බැරි වුණා නමුත් අර సౌందర్యවාදියෙක් හැටියට මගේ තිබුණ ඇතුළාන්තයත් එක්ක මම නිරන්තරයෙන් මොනවා හරි නිර්මාණය කරන්න මගේ මේ හැඟීම් තෙරපිමින් තිබුණා ඒ අනුව මට කරන්න පුළුවන් හොඳම දේවල් හැටියට තමයි කැටයම් හරහා මගේ ප්‍රකාශන කරන්න මම පටන් ගත්තා ඒකෙදි මගේ පළවෙනි මේ කැටයම මූර්තියක් හැටියට ජපානයට ගියා ලංකාව වෙනුවෙන් ඊට පස්සේ කොරියාවේ මේ ප්‍රදර්ශනය වුණ මමගේ කැටයම ඒ වගේ මම ඊට පස්සේ කාලෙකට ඒව නවත්තලා තියලා විශ්‍රාම ගියාට පස්සේ ආපහු පටන් ගත්තා ඒක නමුත් මට දිගටම කරන්න කාලයක් නැහැ කියන්නේ මේ ඒක යෙදෙනකොට මම ටිකක් මම ඉගෙන ගන්න නැති නිසා මම ඒක කරන ගමන්ම තමයි ඉගෙන ගන්නේ. එතකොට අශෝක මහත්මයා ඔබ අර චිත්‍රපටයක තිර රචනාවක් සම්බන්ධයෙන් කිව්වා. මේ මොකක්ද චිත්‍රපටය අපිට නම කියන්න පුළුවන්ද?
ඒක තමයි 70 කාන්ස් ෆෙස්ටිවල් එකට ලංකාවෙන් ඉදිරිපත් කරපු නිම්මලල්ල කියන මිලිමීටර් 35 චිත්‍රපටිය. ඒක තරුණ මේ ප්‍රශ්න ගැන කතා කරපු සාමාන්‍යයෙන් තරුණ ප්‍රශ්න කියන්නේ විප්ලවවාදී හැඟීම් මනෝමය එහෙම ඒවා නෙවෙයි. ඒක තියෙන්නේ. ඒක තමයි ප්‍රංශේදී ඇගීමකට ලක්ුණේ. මේක සුවිශේෂ තරුණයන්ගේ අතුලාන්තයේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ගැන කතා කරපු මේ චිත්‍රපටියක් කියලා. හොඳයි අශෝක මහත්මයා ඇත්තටම මේ මේ වැඩසටහන ප්‍රචාර වෙනකොට සමහර විට ඔබතුමා මට ආරංචි හැටියට ඔබතුමා මේ රටේ නැහැ ඔබතුමා ළඟදීම හේටානිද විදේශගත වෙන්න ඉන්නේ. නමුත් අපේ බලාපොරොත්තු නම් ඇත්තටම මේ ඔබතුමා වැනි දැනුම හැකියාව පළපුරුද්ද වගේ තියෙන අය මේ රටට අවශ්‍යයි. මේ රටේ ඉදිරියටත් මේ රටේ යහපත වෙනුවෙන් ඔබතුමා වැනි අය අවශ්‍යයි. නමුත් අපි සුබපතන ඔබතුමාගේ ගමනට. ඒ වගේම මට ආරංචි ඔබතුමා බොහෝ දෙනෙකුට කලා ශාස්ත්‍රයේ සහ වෙනත් ශාස්ත්‍රවලත් බොහෝ දෙනෙකුට විශේෂයෙන් තරුණයන්ට අතහිත දීලා උදව්පදව් කරලා සෑහෙන උපකාර කළ කෙනෙක් විදියට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ ඉදිරි කටයුතු විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා ඔබතුමා දැන් විශ්‍රාම සූයේන් ඉන්නේ ඔබතුමා විදේශගත වුණත් මේ කලා ශාස්ත්‍රයේ වැඩ කටයුතු ටික හරි තව ලස්සන පිටපතක් ලියන්න ගීත සාහිත්‍යයට යමක් කරන්න ඔබතුමාට හැකියාව තියෙනවා කියලා මම දන්නවා. ඉතින් විදේශගත වෙලා හිටියත් මේ ශාස්ත්‍රයේ යම් කිසි දෙයක් කරන්න කියලා ආරාධනා කරමින් මම ඔබතුමාට බොහොමත්ම ස්තුති වෙනවා නිම්මේ වැඩසටහනට සහභාගී වෙලා ඔබතුමාගේ වටිනා කාලය කැප කරමින් අද මේ මේ සාකච්ඡාවට එකතු වුණාට ආයුබෝවන්. ආයුබෝවන් කියන ගමං සෞන්දර්ය සම්බන්ධ දේවල් වලදී මම මේ නොමසුරුවම අතහිත දෙනවා. මම මේ නිර්මාණශීලී වැඩ කරන අයට මගේ ශක්ති ප්‍රමාණය දැනුම බෙදලා දෙනවා. ඒක නිරන්තරයෙන් වෙච්ච දෙයක්. මම හිතන්නේ එක්තරා කාලයක මේ තිරනාටක පිළිබඳ පොඩි පාඨමාලාවක මම මගේ කොටස මම නොමිලේ තමයි කරේ. ඉතින් මම මේ මේ සිනමාව සහ මේ ටෙලිවිෂන් පිළිබඳව තියෙන උපාධි පාඨමාලාවක් හදාගෙන කෙනෙක්ට එයාගේ උපාධියට ඉදිරිපත් කරන අවසාන චිත්‍රපටියට පවා මට කරන්න පුළුවන් උදව් මම කරලා තියෙනවා. ඒ කියන්නේ කතාවක් තෝරලා දීලා ඒක සකස් කරලා දීලා ඒක එයාගේ ප්‍රථම නිර්මාණයේ හැටියට විදේශ චිත්‍රපට සම්මාන උළෙලකටත් උළෙලවල් වලටත් ඉදිරිපත් කරන්න යොමු කරලා තියෙනවා. ඉතින් මම හරි සතුටුයි මට ඒ වගේ වැඩක් කරන්න ලැබී. මගේ අතින් නිර්මාණයක් නුනත් මම ඕනෑම වෙලාවක කාගේ හරි අතින් නිර්මාණයක් වෙනවා නම් ඒකට මට දෙන්න පුළුවන් අතීත මම දෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV.